හරි අපි ගිය සතියේ පටන් අරගෙන මේ වෙනකොට කතා කරමින් ඉන්න පාඩම තමයි ගිවිසුම් නීතිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකෙදී අපි ගොඩාක්ම ගිවිසුම් තමයි ඇති කරගන්නේ. අපිට ඒක ගිවිසුමක ආකෘතිය කිව්වහම ඔයාලට හිතෙනවා ඇති නිකන් මේ දෙපැත්තක ඉඳන් නේද අත්සන් කරලා ඇති කරගන්න ගිවිසුමක් කියලා. නැහැ. ඒක විතරක් නෙමෙයි ගිවිසුමක් කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් වචන වලින් කතා කරගත්තත් අපි සාමාන්‍යයෙන් ව්‍යංගව හඳුනාගත්තත් අපි සාමාන්‍යයෙන් ලිඛිතව හඳුනාගත්තත් ගිවිසුමක් කියන එක තුළ මේ බලපාන නීති ඔය හැම එකකටම පොදුයි බලපානවා. සාමාන්‍යයෙන් අපි ව්‍යාපාර ලෝකෙදී වැඩිපුරම ඇති කරගන්නේ ගිවිසුම් एक तेरे मे गिवसुमी मुखद गिवसुमक आकृति मुखाक्त कथा कर पुहाम एवगे मई ऐतंगलट अदाल करट वेदगत्ट बलपान नीति प्रमाण कुत् अपेलांकावतुलन इतोड़ोलोण गिवसुमा मुखद गिवसुमक अदाल नीति मनोद इतो मे तनिंतन कथाकर गिवसुमा मुखाक्त किल सह एक वश्यकर नीति मुखद मे गिवसुम नीति अकियन क्रियात्मक वेन्नी सामान्य विषय में प्रथम अर्पण के लिए निका योजना वक्वागे का व्यापार लोके व्यापार लोके विकुनन वकील विनोद व्यापार लोके विकुनन वकील की अन्य अर्पणयाकिन සාමාන්‍යයෙන් අපි දන්නවා ගිවිසුමකදී ගිවිසුම් ගත වෙන්නේ පාර්ශව දෙකක් අපි එක ගිවිසුමක නිර්වචන තුල කතා කරා මේ එක පාර්ශවයකින් තමයි අර්පණ ඉදිරිපත් කරන්නේ යම්කිසි යෝජනාවක් ඉදිරිපත් කරන එක පාර්ශවයකින් අනිත් පාර්ශවය ඒක පිළිගත්තොත් තමයි දෙන්න අතර ගිවිසුමක් නිර්මාණය වෙන්නේ අනිත් පාර්ශවය මේක පිළිගන්නවා අන්නේ පිළිගැනීමට කියනවා ප්‍රතිග්‍රහණය කියලා. ඒ පිළිගැනීමට මොකද්ද කියන්නේ? ඒ පිළිගැනීමට කියනවා ප්‍රතිග්‍රහණය කියලා. තේරුණාද? එහෙමනම් ජීවිසුමක වැදගත්ම අංගයක් තමයි මේ ප්‍රතිග්‍රහණය කියලා කියන්නේ. හේතුව ප්‍රතිග්‍රහණයක් නොමැති කිසිම විටක ජීවිසුමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රතිග්‍රහණයක් නැති කිසිම විටක ජීවිසුමක් ඇති වෙන්නේ නැහැ. ළමයි පොඩ්ඩක් ඉන්න. ආ හරි. හරි. මේ විශ්වසර්ගෙන් මැසේජ් එකක් ආවා තිබුණේ ඒක බලව පොඩ්ඩක්. හරි. දැන් බලන්නකො තේරුම් ගන්න කිස්සරොම දිවිසුමක් නිර්මාණය වෙන්නේ එතකොට ඉස්සරම යෝජනාවක් ඉදිරිපත් වෙනවා අපි ඒකට කියනවා අර්පණයක් කියලා ඒ යෝජනාව පිළිගන්න ඕනි කෙනෙක් එතකොට ඒ දිවිසුමක් ඇති වෙන්නේ ඒ පිළිගැනීමට කියනවා මොකද්ද ප්‍රතිග්‍රහණය කියලා ඒකට කියනවා ප්‍රතිග්‍රහණය කියලා
දැන් මේ ප්‍රතිග්‍රහණයක් කියලා අපි අඳුරගත්තාම ඒකත් මේ මේ ඔය නිර්වචන විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඔය ප්‍රතිග්‍රහණය තුලත් බලපවත්නා බලපාන නීති සමුදායක් තියෙනවා. ඒ ප්‍රතිග්‍රහණයත් යම්කිසි නීති පද්ධතියක් තියෙනවා, නීතිමාලාවක් තියෙනවා, ඒ නීති යටතේ වෙන්න ඕන. ප්‍රතිග්‍රහණය කතා නොකරත් අපි ගිය සතියේ කතා කරපු එක තැනකින් ඕගොල්ලෝනේ ප්‍රතිග්‍රහණය කියන එකේ යම් දෙයක් දැන් තේරලා තියෙන්න ඕනේ. මතකද ගිය සතියේ අපි කතා කරා සංනිවේදනය වෙලා නැති අර්පණයක්, සංනිවේදනය වෙලා නැති අර්පණයක් ප්‍රතිග්‍රහණය කරන්න බෑ කියලා. ප්‍රතිග්‍රහණය කරන්න බෑ කියලා මතකද? අර අර්පණයක් දාලා තියෙනවා මේ මේ පෝස්ටර් ගහලා අපේ බල්ලා නැති වුණොත් නේද, අපි යම් තෑගි මුදලක් දෙනවා. අපි ඒ කතා කරා ව්‍යාපාරේ බඩු හොරකම් කරලා ඒ හොරුව හොයලා දුන්නොත්, හොරු ගැන තොරතුරක් දුන්නොත් තෑග්ගක් දෙනවා. දැන් ඔය අර්පණය සන්නිවේදනය නොවි, ඒ කියන්නේ ඒක කෙනෙක්ට සන්නිවේදනය වෙන්නේ නැතුව, කෙනෙක් දන්නේ නැතුව ඒක ඉබේටම ප්‍රතිග්‍රහණය වෙනවා. දැන් අරගොල්ලෝ අර එක්කෙනෙක් බල්ලා ගැන පෝස්ටරේ නොදකින කෙනා එයාගේ බල්ලව පාරදී හම්බෙලා බල්ලව දැකලා ගෙදරට ගිහින් දෙනවා. හැබැයි තෑගි මුදල ගන්නේ නැහැ. මොකද එයා දන්නේ නැහැ වෙනකොට මේගොල්ලෝ මෙහෙම මේ අර්පණයක් ඉදිරිපත් කරලා තිනවා කියලා, යෝජනාවක් ඉදිරිපත් කරලා තිනවා කියලා. මොකද යෝජනාව? බල්ලා හොයලා දුන්නොත් තෑග්ගක් දෙනවා. දැන් අපි කතා කරේ ගිය සතියේ කම්පැනියෙන් දානවා යෝජනාවක්, හොරු ගැන තොරතුරක් දුන්නොත් තෑග්ගක් දෙනවා. දුන්නොත් තෑග්ගක් දෙනවා. ඔක තමයි යෝජනාව. ඉතින් කෙනෙක් හොරු ගැන තොරතුරු දෙනවා, එයා හැබැයි දන්නේ නැහැ අර අර්පණයක් අර විදිහට ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ අර්පණය ආට සන්නිවේදනය වෙලා නැහැ. එතකොට මෙයා නොදැනුවත්කමින් තමයි මේක ප්‍රතිග්‍රහණය වෙන්නේ. නොදැනුවත්කමින් තමයි ප්‍රතිග්‍රහණය වෙන්නේ. දැක්කද? එතකොට මේ ප්‍රතිග්‍රහණය කරන්න කෙනෙක් අනිවාර්යෙන් අර්පණයක් දැනන් ඉන්න ඕනේ. මේ අර්පණය කෙනෙක්ට සන්නිවේදනය වෙලා තියෙන්න ඕනේ. එතකොට විතරයි ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඔහොම තව මේකේ නීති පද්ධතියක් තියෙනවා, නීතිමාලාවක් තියෙනවා. මේකේ වියුක්ත නීතිමය පැත්තෙන් සපුරාලිය යුතු අවස්ථා ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි මේකේ ඉගෙන ගන්න තියෙන්නේ. හරි, දැන් අපි ඉස්සරෝම මොකද්ද කියලා ලියන්න. මාතෘකාව ලියන ප්‍රතිග්‍රහණය කියලා. මාරුතුකාව ගැන ප්‍රතිග්‍රහණය කියලා ලියන්න. ගිවිසුමක් නිර්මාණය වීමට නම් අර්පණයක් ප්‍රතිග්‍රහණය වී තිබිය යුතුය. අර්පණයක් ප්‍රතිග්‍රහණය වී තිබිය යුතුය. අර්පණයක් ප්‍රතිග්‍රහණය වී තිබිය යුතුය. ප්‍රතිග්‍රහණයක් යනු අර්පණයක නියමයන්ට හෝ කොන්දේසි වලට අර්පණයක නියමයන්ට හෝ කොන්දේසි වලට බැඳී සිටීමට කැමැත්තක් දක්වමින් සිදු කරන
බැඳී සිටීමට කැමැත්තක් දක්වමින් සිදු කරන කොන්දේසිවලට බැඳී සිටීමට කැමැත්තක් දක්වමින් සිදු කරන බැඳී සිටීමට කැමැත්තක් දක්වමින් සිදු කරන අර්පණ සර් එකක් තමා ළමයිනෙ මේ කාට හරි දැන් ලියා ගන්න බැරුණොත් සිග්නල් ප්‍රශ්නයක් වෙලා හරි නැත්නම් ලියා ගන්න බැරි වෙලා හරි මා කරනොත් එහෙම මයික් එක ඔන් කරලා මට කියන්න මේ මොකද මම මැසේජ් බලන් හැම වෙලෙම බලන්නේ නැහැ සමහරවිට මැසේජ් එක දකිද්දි පරක් වුණොත් එහෙම ලියා ගන්න බැරි වෙන්න පුළුවන් සහ මේ වෙලාවකට රීකනෙක්ටින් වෙනවා සමහරවිට රීකනෙක්ටින් වෙලා අය මේ කනෙක්ෂන් ගි අයින් වෙලා අය කනෙක්ට් වෙද්දි මැසේජ් මට පෙන්නන්නේ නැති වෙන ප්‍රශ්න හරි කොටසක් මේ අර්පණයක් ප්‍රතිග්‍රහණය කරද්දී ඒකේ පාර්ශවයන්ගේ වැදගත්කම ඒකේ පාර්ශවයන්ගේ වැදගත්කම ඒ කියන්නේ අපි අර කලින් කතා කරා නේද අර්පණයක් කරන්න පුළුවන් විදි එකක් තමයි තනි පුද්ගලයෙක්ට තව අනිත් එක තමයි කණ්ඩායමකට අනිත් එක මුළු ලෝකෙටම يعني අර්පණයක් කරන්න පුළුවන් පාර්ශව අපිට ඕයි නම් තනි කෙනෙක්ට අර්පණයක් කරන්න පුළුවන් අපිට ඕයි නම් මුළු කණ්ඩායමකටම ඕ අනේ අර ප්‍රතිග්‍රහණය anu කියන එක අපිට හරියට ලියන්න ඇහුන්නේ නැහැ ඔයා කිව්වට ආ ඒකනේ හොඳ වෙලාව මේ එහෙම හරි කිව්වේ නැත්තම් තවඩි කැමැත්තක් දක්වමින් සිදු කරන ඉඳන් ඇහුන්නේ නැහැ කැමැත්තක් දක්වමින් සිදු කරන පොරොන්දුවක් හෝ ක්‍රියාවක් වේ පොරොන්දුවක් හෝ ක්‍රියාවක් වේ හරි නේද හරි දැන් ඔය අනිත් ළමයින්ට ඇහිලා ලැජ්ජාවද ඒක මොකද්ද फिजिकली फिजिकली पंति विन कल्पना හිතන්නකෝ අපේ සාමාන්‍යයෙන් පන්තියකට එක දවසක් ඔයාලා එනවා කියලා කියන්නේ ඔයාලගේ අම්මලා ඔය වෙනුවෙන් රුපියල් 500ක් විතර වියදම් කරනවා ඒලොල් පන්තියකට එනවා කියලා කියන්නේ ආසන්න වශයෙන් රුපියල් 500ක් විතර වියදම් කරනවා එක සබ්ජෙක්ට් එකකට එක දවසකට හේතුව දැන් ක්ලාස් කාඩ් එක හතරට බෙදලා ඒක තව යන්නේ නෙවෙයි දැන් හතර දිනේවා කන බොනේවත් බලපහම 500කට වඩා වැඩි ආසන්න වශයෙන් 500ක් ගත්තත් සාමාන්‍යයෙන් මේ කාලේ
තාත්තා කෙනෙක්ගේ ආසන්න දළ වැටුප රුපියල් 2000ක් විතර. මොකද 2000ට වැඩි උපයන කට්ටිය ඇති. නමුත් හැමදාම උපයන්නේ නැහැ. ඊට පස්සේ නේද? සමහර දවස් වලට වැඩ නැහැ. සමහර දවස් වලට නිවාඩු මේ විශේෂයෙන් මේ කොරෝනාත් එක්ක දැන් සෑහෙන අර්බුදයක ඉන්නේ ණය වෙලා තියෙනවා. ඕන් ඔය ප්‍රශ්න තියන් නැ දවසකටම රුපියල් 2000යි හම්බ කරන්නේ. තාත්තා දවසම රුපියල් 2000ක් පැය 8ක් රුපියල් 2000ක් හම්බ කරන එක ඔයාලා පැය 500ට මේ මේ පැය පැය දෙකකට රුපියල් 500ක් වියදම් කරනවා. පැය 8ක් තාත්තා සාමාන්‍ය වැඩ කරනවනේ. පැය 8ක් වැඩ කරලා හම්බ කරන්නේ රුපියල් 2000යි ආසන්න වශයෙන් දල වශයෙන්. පැය දෙකකදී ඔයගොල්ලෝ රුපියල් 500ක් වියදම් කරනවා. හරියට බැලුවොත් එහෙම තාත්තා පැය දෙකකදී හම්බ කරන්නේ රුපියල් 500ක්. ඕගොල්ලෝ පැය දෙකක් ක්ලාස් එකේ ඉන්නවා කියලා කියන්නේ තාත්තා මේ පැය දෙක ඔයගොල්ලෝ ක්ලාස් ඉන්නවා වෙනුවෙන් ඒ වෙලාවේ කොහේ හරි වැඩ කරනවා. රස්සාව කරනවා. ඔය ඉන්න වෙලාවේ ඔය පැය දෙකේ එක එක පිස්සු කෙල්ලනවා, කෑ ගහනවා, වෙන වෙන කල්පනා වල, වෙන වෙන වැඩවල. ඇත්තටම අන්න ඒව තමයි කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. ඇයි ඒ තාත්තා අපි වෙනුවෙන් නේ දුක් විඳලා මේ වැඩ කරන අපේ පැය දෙක ඉගෙන ගන්න. ඒ තාත්තා පැය දෙකක් වැඩ කරනවා. දැන් වැඩ කරන්නේ කාතල්ද මරුද? නෑනේ අහලා බලන්නකෝ තාත්තලාගෙන් කොහොමද ලාවක මේ මිනිස්සු ගැන හිතද්දී හැබැයි පන්තිය කියන එකක් ඇහුන් නැතුව නැත්තම් මේ ලියා ගන්න බැරි වෙලා හරි ඒක නැවත අහන එක ඒක ලැජ්ජාවක් නෙමෙයි අතර මේක තමයි වෙන්න ඕනේ. ඒ හින්දා කරුණා කරලා එහෙම ඇහෙන්නේ නැත්තම් ඔහෙ ඉන්න එපා. නිකම්ම අහගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම කියන්න. ඒ කිව්වහම අපි ආයෙක කියනවනේ නේද? හරි. අපි කතා කරමින් හිටියේ අපි ගිය සතිය ඉගෙන ගත්තා නේද අර්පණයක් කරන්න පුළුවන් පාර්ශව අපිට පුළුවන් එක පුද්ගලයෙක්ට මේ අර්පණය කරන්න අපිට පුළුවන් කණ්ඩායමකට මේ අර්පණය කරන්න අපිට පුළුවන් මුළු ලෝකෙටම මේ අර්පණය කරන්න අපි ගිය සතියේ ඉගෙන ගත්තා. දැන් මේ සතිය අපි ඔකත් එක්ක වැදගත් දෙයක් ඉගෙන ගන්නවා. මේ ප්‍රතිග්‍රහණය කියන එක කරද්දි අර්පණය කොයි පාර්ශවයකටද කරලා තියෙන්නේ කියන එක වැදගත් වෙනවා. අර්පණය කුමන පාර්ශවයකටද කරලා තියෙන්නේ කියන එක වැදගත් වෙනවා. හේතුව සාමාන්‍යයෙන් අර්පණයක් ප්‍රතිග්‍රහණය කරද්දී ඒ පාර්ශවය හැර වෙන පාර්ශවයක් ප්‍රතිග්‍රහණය කරන්න බෑ. වලංගු කිවිසුමක් ඇති වෙන්න නම් අර්පණය කරපු පාර්ශවයම ප්‍රතිග්‍රහණය කරන්නත් ඕනි. ඒකෙත් එතකොට විවිධ දේවල් ටිකක් තියෙනවා. ඔය පාර්ශවයන් වෙනස් වෙද්දී අන්න ඒ ටික අපි දැනන් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙනම් ලියා ගන්න මෙන්න මෙහෙම මාතෘකාවක්. විවිධ පාර්ශවයන්ට කරන අර්පණයන් සහ ඒවා ප්‍රතිග්‍රහණය කිරීම විවිධ පාර්ශවයන් කරන අර්පණයන් සහ ඒවා ප්‍රතික්ෂේප ප්‍රතිග්‍රහණය කිරීම. ගිවිසුමක් ඇතිවීමට නම් අර්පණය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කළ යුතුය. අර්පණය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කළ යුතුය. එහිදී විවිධ පාර්ශවයන්ට කළ හැකි අර්පණයන් ඕ
ඇහුන් නැද්ද? කොයි කොටසද ඇහුන් නැත්තේ? ඇහුන් නැද ළමයි? කොයි කොටසද ඇහුන් නැත්තේ? ඕ කැඩි කැඩි වගේ දැහෙන්නේ. කැඩි කැඩි වගේ ඇහෙනවා කියන ළමයි මේ. මම දැන් අදත් ඔය කැම් එක ඔන් කරේ නැත්තේ සිග්නල් ප්‍රශ්න හින්දා. මොකද මේ දැන් මම අද ගෙදර ඉන්නේ. සාමාන්‍යයෙන් මේ හිට නිතරම ඉතින් වැස්ස තියෙනවා. නුවර කියලා කියන්නේ නිතරම වහිනවා, වැහි බර කාලගුණයේ තියෙද්දි කොහොමවත් වයිෆයි පොඩ්ඩක් පිස්සු කෙලනවා. මේ මේ නගරේ නෙවෙයිනේ අපි සාමාන්‍ය අපි ගාවක ඉන්නේ. ගමට සිග්නල් අර්බුදේ තියෙනවා. ඔය ප්‍රශ්නේ දිගින් දිගටම ගොඩාක් තියෙනවා නම් කියන්න. මොකද පන් එහෙම වුණොත් එහෙම මම වෙනද අපි මං ආයි බෝඩිමඩ ගිහිල්ලා හරි වෙන දවසක් දාගෙන හරි කරනවා. මේ මොකද නිකන් තේරුමක් නැන්නේ බරුවට ඔයගොල්ලෝ මෙතන පය දෙකක් නැස්ති කරලා. ඒ හින්දා එක මේ මේ ප්‍රශ්නයක් නැති මට්ටමක් ආවොත් එහෙම කියන්න. අපි කරගෙන යනවා දිගටම. අර දිගින් දිගටම මේ ගොඩාක් මේක මේවා වෙන්න ගියොත් එහෙම නිකන් අපරාධයක් වෙනවා. වැඩක් නැති වෙනවනේ. මම ඒක ආයෙමත් කියන්නද කියෝප එක? ඔයාලා කොහෙද අන්තිමට ලියාගත්තේ? ඒ අන්තිමට කියපුව කායි කියන්නේ. ඔයාලා කොතන ලියාගත්තේ? මම ඒක මුලිකෙන් කියනවා. හා. ලියන්න කිවිසුමක් ඇතිවීමට නම් කිවිසුමක් ඇතිවීමට නම් අර්පණය ඒ ආකාරයෙන්ම අර්පණය ඒ ආකාරයෙන්ම ඕ සර් විවිධ පාර්ශවයන් තියෙන තැන ඉඳන් ආයෙ කියන්නකෝ. හරි, දැන් මාතෘකාව තියෙන්නේ පුතේ විවිධ පාර්ශවයන්ට කරන අර්පණයන් සහ ඒවා ප්‍රතිග්‍රහණය කිරීම. විවිධ පාර්ශවයන්ට කරන අර්පණයන් සහ ඒවා ප්‍රතිග්‍රහණය කිරීම. විවිධ පාර්ශවයන්ට කරන අර්පණයන් සහ ඒවා ප්‍රතිග්‍රහණය කිරීම. අපි කලින් සත්‍ය ඉගෙන ගත්තා අර්පණයක් විවිධ පාර්ශ්වයන්ට කරන්න පුළුවන්. එතකොට ඒ පාර්ශ්වයන්ට කරන අර්පණයන් ප්‍රතිග්‍රහණය කරද්දී බලපවත්නා නීති වෙනස්, බලපවත්නා තත්ත්වයන් වෙනස්. අපි ඒකයි මෙතෙන්දි ඉගෙන ගන්න. ඒක අපි ලිව්වා ගිවිසුමක් ඇතිවීමට නම්, ලිව්වේ නැති කට්ටිය ලියාගන්න බැරි වෙච්ච කට්ටිය ලියන්න. ගිවිසුමක් ඇතිවීමට නම් අර්පණය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කළ යුතුය. අර්පණය ඒ ආකාරයෙන්ම ප්‍රතිග්‍රහණය කළ යුතුය. අමීෂ දැන් ඇහෙනවද? ඔව්. ඒකටම ලියන්න. පාර්ශ්වයන්ට කරනු ලබන අර්පණයන්, කරනු ලබන අර්පණයන් කරනු ලබන අර්පණයන් පහත පරිදි ප්‍රතිග්‍රහණය කළ හැකිය. පහත පරිදි ප්‍රතිග්‍රහණය කළ හැකිය.
හරි. දැන් මේකේ අපි කතා කරන්නේ පාර්ශවයන් තුනක් ඉන්නවා කියලා. ඒ කියන්නේ අර්පණයක් කරන්න පුළුවන් පාර්ශව තුනයි. එකක් තමයි අපි එක පුද්ගලයෙක්ට අර්පණයක් කරන්න පුළුවන්. ඒක පාර්ශවයක්. අපිට පුළුවන් පුද්ගලින් කණ්ඩායමකට අර්පණයක් කරන්න. එතන පාර්ශවයක් ඉන්නවා. එතකොට ඒ පාර්ශවය කියන එක තුල පුද්ගලය කීප දෙනෙක් ඉන්නවා. අපිට පුළුවන් මුළු ලෝකෙටම අර්පණයක් කරන්න. අපි ඒකට කියනවා විවෘත අර්පණයක් කියලා. අපි ඒකට කියනවා විවෘත අර්පණයක් කියලා. දැන් මේ එක පුද්ගලයෙක්ට කරන අර්පණයකදී ප්‍රතිග්‍රහණය කියන එක කළ යුත්තේ ඒ පුද්ගලයා විසින්මයි. ඒ ප්‍රතිග්‍රහණය කිරීම වෙන කෙනෙක්ට කරන්න බෑ. වෙන කෙනෙක් කරාය කියලා එතන වළංගු ගිවිසුමක් ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මම නිමල්ට කියනවා මගේ වාහනය විකුණනවා රුපියල් ලක්ෂ 10කට ඔයා ගන්නවද? ඔයා ගන්නවද? ඒකහන් ඉන්න කමල් මොකද කරන්නේ? ආයක මම ගන්නම් කියලා කියනවා. දැන් හිතන්නකෝ මම අර්පණය කරේ කාටද? නිමල්ටනේ. මම අර්පණය කරේ නිමල්ට. මම නිමල්ට කියනවා මංගාව කාර් එකක් තියෙනවා ඔයා මේක ගන්න. රුපියල් ලක්ෂ 10යි මම මේක විකුණන්නේ. මේක අර්පණයක්නේ. මේක යෝජනා. මේක අර්පණයක්. මම අර්පණය කරන්නේ නිමල්ට. නිමල් එක්ක හිටපු කමල් මොකද කරන්න කියනවා? හරි මං ගන්නම් කියලා. දැන් මම මොකුත් නොකිය හිටියා කියමු කොට වහගෙන. ඉඳලා ඔන්න දැන් අර රුපියල් ලක්ෂ 10යි අරගෙන කමල් එනවා කාර් එකක් මම වාහනේ ගන්න. මම කියනවා මම විකුණන්නේ නැහැ කියලා. දැන් මම නිමල්ට තමයි කිව්වේ නිමල් මංගාව කාර් එකක් තියෙනවා රුපියල් ලක්ෂ 10යි දෙනවා ඔයා ගන්නවද? කමල් කියනවා මං ගන්නම් කියලා. දැන් ප්‍රතිග්‍රහණය කරේ කවුද? කමල්නේ. මම ඉදිරිපත් කරේ කාටද? නිමල්ටනේ. නිමල් එතකොට තනි පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමක් මේක. මම නිමල්ට ඉදිරිපත් කරන්නේ. හැබැයි ඒක ප්‍රතිග්‍රහණය කරන්නේ කමල්. කමල් ඇවිල්ලා ලක්ෂ 10 ඇදලා මගෙන් වාහන ඉල්ලද්දි මම කියනවා මං වාහන විකුණන්නේ නැහැ කියලා. කමල් මේ වෙලාවට බැරි වෙලා හරි නීති ක්‍රියාමාර්ග ගන්න ගියොත් එහෙම මම ගිවිසුම කඩ කරා කියලා මට කියන්න පුළුවන් මෙතන නිශ්චිත ගිවිසුමක් වළංගු ගිවිසුමක් ඇති වෙලා නැහැ කියලා. මොකද නීතියේදී කියනවා ප්‍රතිග්‍රහණය අර්පණය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ අර්පණය ප්‍රතිග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ඒක නිශ්චිත පුද්ගලයෙක්ට කරා නම් ඒ පුද්ගලයාට පමණයි කියලා. කවුරු හරි කතා කරාද? පොඩ්ඩක් ඉන්න. දෙවල හිටලා ඔහම ලයිට්ලා නෙවෙයි තින් අර. චිකන් ටික එහෙම වෙනවා සිග්නල්. මේ දිනිති ලියන්න දුන්නද කියලා අහලා තියෙනවා මොන දිනිති මොකක්ද කැඩි කැඩි නෑ. දැන් ඇහෙනවද ළමයි? ළමයි දැන් ඇහෙනවද? කලින් නම් කැඩි කැඩි ඇහුනේ. දැන්? දැන් ඇහෙනවා. ආයෙ ටිකකින් ඇහෙනවා. ආයෙ ටිකකින් ඇහෙනවා. ආයෙ ටිකකින් කැඩි කැඩි ඇහෙනවනේ. හා මට කියන්න ඕගොල්ලොන්ට සෙනසුරාදා හවස ක්ලාස් දමනවා හරි. ඒ කියන්නේ මං අහන්නේ හේතුව සෙනසුරාදා ගොඩක් කලකට ක්ලාස් 3 දවසක් නේ. මෙතන ඉන්න කාටම හරි සෙනසුරාදා හවස 3න් පස්සේ වගේ 3න් 4න් පස්සේ වගේ ක්ලාස් එකක් තියෙනවා. මේ කාටින් ගබරන්නේ 8000 ක් දාලා තියෙනවා. 9 12ක් ඉන්නවා 12 12 ගේම 11ක් ඉන්නවා 11 ගේම අහන්නේ.
මොකද මේ ඇකවුන්ටින් ඩබල් ඒටිවි 8000 දාලා තියෙනවා රෑනේ ඔව් 8-10 මම හන්නේ දැන් 4-6 වගේ නැත්තම් 4 ඉඳන් 6 නැත්තම් 5 ඉඳන් 7 උන් ඔය වගේ වෙලාව 5:30 30 ඉවර වෙන්නේ පුතේ කාටද 5:30 තියෙනවා කිව්වේ තත්සරණි කියන ළමයාටද කීයටද ඔයාලට පන්ති ඉවර වෙන්නේ සර් 3:00 ඉවර වෙන්නේ අමේෂ අපි රෙකෝඩ් එක පොඩ්ඩක් නවත්තමුද ඇහෙන්නේ නැත්නම් රෙකෝඩ් කරලා වැඩකුත් නැරනේ හා ඉතින් ආයෙ රෙකෝඩින් කරන්න ඕනේ නැද්ද නැත්නම් කැන්සල්ම කරලා දාන්න ඔව් කැන්සල් කරන්න